ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 50,2357ක් දක්වා හෙළ ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ එරටින් ගත වූ පැය 24 තුළ නව මරණ 733ක් වාර්තා වීමත් සමග මේ වන විට එරට මුළු මරණ ගණන 148,304ක් දක්වා හෙළ ගොස් ඇති බවයි. බ්‍රසීලයේ ජනාධිපති ජායර් බොල්සොනාරෝ නව කොරෝනා වෛරසය සාමාන්‍ය උණක් ලෙස සැලකීම එරට තුළ මෙම වෛරසය ඉහළ යාමට ප්‍රධාන හේතුව වූ බවයි විදේශ විචාරකයින් පෙන්වා දෙන්නේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි රාජකාරිය ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් හට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තවමත් ගත වී ඇත්තේ දින 6ක් පමණක් බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. පසුගිය දින 4 පුරාවට ඇමරිකානු ජනාධිපතිවරයාට උණ රෝගී නොතිබූ බවත් ගැවුණු පැය 24 තුළ ට්‍රම්ප් කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වූ බවත් ඔහුගේ වෛද්‍යවරයා වන ෂෝන් කොන්ලී පෙන්වා දී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී රැස්වීමක් පවත්වා ඇති අතර වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් කොවිඩ් වෛරසය ආසාදනය වීම දෙවියන්ගෙන් ලද ආශිර්වාදයක් බවයි. එමගින් තමන් වෛරසය මර්ධනයට අවශ්‍ය එන්නත් පිළිබඳව දැනුවත් වූ බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම COVID-19 රෝගය සඳහා තමා ලබාගත් ප්‍රතිකාරය සියලුම ඇමරිකානු ජනතාවට ලබා දෙන බවයි ඔහු වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව ආසාදිතයින් 48,715 දෙනෙකු වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 932ක්. මේ අතර ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සහ ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 78,809ක් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ නව මරණ 963ක් වාර්තා වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 105,554ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 68,35,655ක් ලෙසයි දැක්වෙන්නේ. මේ වැදගත් වැඩසටහන YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.